සියලු සත්වයෝ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුබෝව වෙත්වා ඒකයි ප්‍රාර්ථනාව ලෝකෙ වැඩිපුරම මිල සහ වැඩිපුරම විකිණෙන්නේ මොනවද කියලා ඇහුවොත් උත්තරය දැනුම දැනුම කියන එකෙත් මේ දවස්වල මෙතෙකයි කියා වටිනාකමක් කියන්න බැරිව වැඩිපුරම විකිණෙන්නේ සහ වැඩි මිලකට විකිණෙන්නේ සෞඛ්‍ය පිළිබඳ දැනුම නව කොරෝනා වෛරසය පිළිබඳව කරන පරීක්ෂණ සහ ඒකට එන්නත් හොයාගන්න කරන පරීක්ෂණ වලට වැය කරන මුදල සහ ඒවට නියම වීමට නැත්නම් ඒවට යෙදෙන්න තියෙන මිල ඩොලර් බිලියන ගණන්. එහෙම ගත්තම මේ මොහොතේදී වැඩිපුරම වටින්නේ සහ වැඩිපුරම ළඟ තබා ගත්තම වටින්නේ සෞඛ්‍ය පිළිබඳ දැනුම. අපි වීඩියෝ ડોක්ටර් වැඩසටහනේදී අදත් වැඩිපුරම වටිනාකම තියෙන සෞඛ්‍ය දැනුම එකතු කරගන්නයි හදන්නේ. හැබැයි කොවිඩ් 19 පිළිබඳව නැත්නම් නව කොරෝනා වෛරසය පිළිබඳව නොවේ. වෙන පැත්තකට අපි අද කතාව ගෙනියන්න කැමතියි. ඒ තමයි ඔබ දන්නවා විශේෂයෙන්ම ඉස්සර කාලේ අර බෙල්ලේ වායු ගෙඩි තියෙන උදවිය හිටියා. ගලගණ්ඩය එහෙම නැත්නම් මේ තයිරොයිඩ් කියලා ප්‍රශ්නයක් ගැන කතා වෙනවා. අපි අන්න මේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න කැමතියි. මේක කියපු ගමන්ම හිතෙන්න පුළුවන් මේක කාන්තාවන්ට අදාළ මාතෘකාවක් කියලා. නෑ. දරුවන්ට වැඩිහිටියන්ට කාන්තා පිරිමි දෙපාර්ශවයටම අදාළ වෙන මාතෘකාවක්. ඒ නිසා රැඳෙන්න මෙතෙක් ඔබ නොහිතපු සහ නොදැන හිටි බොහෝ දේවල් අපිට දැනගන්න පුළුවන් වෙයි. හේතුව අද දවසේ මීටියෝ ડોක්ටර් වැඩසටහනට අපි ආරාධනා කර සිටියේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, කියන්නේ කළුබෝවිල රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය අංශයේ මහාචාර්ය බවන්ත ගමගේ මහත්මයා. අයිබෝන් ඔබතුමාට අයිබෝන්. ඔව්. ඔබතුමාගෙන් අපිට බොහෝ දේවල් දැනගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මුලින්ම කැමති මහාචාර්යතුමනි දැනගන්න මොකද්ද මේ තයිරොයිඩ් ග්‍රන්ථිය කියන තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක කියලා කියන්නේ මොකද්ද මේ? ඔව්. දිනේෂ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථිය කියලා අපි හඳුන්වන්නේ මේ අපේ අන්තරාසර්ග පද්ධතිය කියලා අපි හඳුන්වනවා මේ හෝමෝන සම්බන්ධ ග්‍රන්ථි කිහිපයක් අපේ ශරීරේ පිටලා තියෙනවා. ඒකත් තා පොඩ්ඩක් විස්තර කරොත් වටිනවා. ඒ කියන්නේ හෝමෝන කියන්නේ මොකක්ද කියන එක. හෝමෝන කියන්නේ අපේ ශරීරයේ නිපද වෙන රසායනික ද්‍රව්‍යයක්. ඒ රසායනික ද්‍රව්‍ය වර්ග කිහිපයක් තියෙනවා. උදා අපි බහුලවම දන්න හෝමෝනයක් තමයි ඉන්සියුලින් කියන හෝමෝන. ඔව්. ඒ වගේ ඒ හෝමෝනයට අදාළ විශේෂ කාර්යය තියෙනවා. අපේ පරිවෘත්ත ක්‍රියාවලිය අපේ ශරීරය පවත්වාගෙන යන වැඩදායක වන ක්‍රියාවලිය කිහිපයක්. ඒ වගේ ඒ හෝමෝන නිපදවන ග්‍රන්ථියක් තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථිය කියලා කියන්නේ. ඔව්. ඉතින් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය අපේ ශරීරයට ශරීරයේ පිහිටලා තියෙන්නේ අපි හුඟ දෙනෙක් දන්නවා මේ ගෙල ආශ්‍රිතව ගෙලේ ඉදිරිපසට වෙන්නට තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා තියෙන්නේ. එතකොට අපි මේ ප්‍රූපෝරාමුවකට මම යොමු කරත් ඕගලන්ව මේ පැහැදිලිව පෙන්වන්න කරන්න පුළුවන් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය පීට්ලා තියෙන ආකාරය මේ තියෙන්නේ ඒ තයිරොයිඩ් ග්‍රන්ථිය සාමාන්‍යයෙන් පීට්ලා තියෙන ආකාරය එහි විශාලනය කරපු රූප රාමුවක් තමයි මේ තියෙන්නේ හරියට නිකන් රතු පාට බෝ එකක් දැම්මා වගේ නේද බෝ එකක් දැම්මා වගේ නැත්නම් සමනලේක් වගේ කියන්නත් පුළුවන් මේකේ දකුණු පැත්තේ කොටසක් තිබෙනවා වම් පැත්තේ තව කොටසක් තිබෙනවා මේ දෙක යාකරන කොටසක් තිබෙනවා ඉතින් මේ ආකාරයට තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය අපේ ශරීරයේ පිහිටලා තියෙන්නේ ඔව් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ඔව් එතකොට දැන් අපි කතා කරද්දී සිරුරේ සමහර කොටස් වලට සෑහෙන ලොකු වටිනාකමක් දීලා තිනවා ඇස් දෙක වගේ බලා ගන්නවා කියනවා හදවතින්ම කියනවා කියනවා එහෙම නැත්නම් බොක්කෙම්ම රකින්නවා කියලා කියනවා හැබැයි කොතනකදීවත් අපි කියනවා නැහැ මේ තයිරොයිඩ් ග්‍රන්ථිය වගේ රැක ගන්නවා මං ඔයාව. ඒ කියන්නේ මහචරතුනේ මේ තයිරොයිඩ් ග්‍රන්ථිය එච්චර වටින්නේ නැද්ද? ඔව්. මෙහෙමයි අපි හැමදේම රැක ගන්න නැති දේවලුත් වටිනවා. ඉතින් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඔබගේ අහපු ප්‍රශ්නෙට කෙලින්ම උත්තරය දුන්නා තයිරොයිඩ් ග්‍රන්ථිය ශරීරයේ අත්‍යවශ්‍ය ග්‍රන්ථියක් නෙවෙයි. කියලා මං කිව්වොත් සමහර අය මා එක්ක තර්ක කරන්න පුළුවන්. මොකද තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝනයක් තියෙනවා තයිරොක්සින් කියලා. තයිරොක්සින් හෝමෝනය ශරීරයට අත්‍යවශ්‍යයි. ඉතින් තයිරොක්සින් හෝමෝනය අත්‍යවශ්‍යයි. නමුත් තයිරොයිඩ් ග්‍රන්ථිය අත්‍යවශ්‍ය නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ තයිරොක්සින් හෝමෝනය පිටින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ යම්කිසි අසාමාන්‍යතාවයක් ආවොත් උදාහරණයක් ඇරෙයි තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා තත්ත්වයක් ආවොත් අපි පිළිකා ගැන කතා කරමු. එහෙම වුණොත් ශල්‍ය වෛද්‍යවරයෙකුට සිදු වෙනවා රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්න. එවැනි අවස්ථාවලදී තයිරොක්සින් හෝමෝනය අත්‍යවශ්‍ය නිසා
තයිරොක්සින් හෝමෝනේ බෙහෙතක් හැටියට පිටින් රෝගීන්ට ලබා දෙනවා. ඔව්. එතකොට දැන් මේ තයිරොක්සින් හෝමෝනය ඒකේ වැදගත්කම සහ ඒක ඊළඟට අපි දන්නවා ඒක වැඩි වුණත් ලෙඩක් අඩු වුණත් ලෙඩක් කියලා. ඔව්. ඔව්. තයිරොක්සින් හෝමෝනය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට ඒ කියන්නේ දිනදා අපේ වැඩ කටයුතු කරගෙන යාමට අත්‍යවශ්‍ය හෝමෝනයක්. මේ පිළිබඳ වාදයක් නැහැ. ඉතින් ඒක සමහර වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුණොත් එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට වැඩි වුණොත් ඒකෙන් රෝග ලක්ෂණ පහළ වෙනවා. ඒකෙන් රෝගී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට තයිරොක්සින් හෝමෝනය අපිට අවශ්‍යයි අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට. අපේ මොළයේ යහපැවැත්මට හදවතේ ක්‍රියාකාරීත්වයට අපේ නියමිත ප්‍රමාණයට අපේ බර පවත්වාගෙන යෑමට ඒ වගේ කාරණා කිහිප බොහෝමයකට තයිරොක්සින් හෝමෝනේ අවශ්‍යයි. තයිරොක්සින් හෝමෝනේ ඇඟේ වැඩි වුණොත් යම් රෝගී තත්ත්වයන් නිසා එහෙම නැත්නම් සමහර ලාට අපි තයිරොක්සින් හෝමෝනේ උමනාට වඩා පිටින් පෙති හැටියට ගත්තොත් වෙන්න පුළුවන් දේවල් තමයි අපේ හදවත ගැහෙන වේගය වැඩි වෙන්න පුළුවන්. ඕනෑමට වඩා වේගෙන් දීර්ඝ කාලයක් ගැහුනොත් හදවත අකර්මණ්‍ය වෙන්නට පුළුවන්. අපි කියනවා හાર્ට් ෆේලියර් තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපිට හදවතේ ස්පන්දන රිද්මය වෙනස් වෙන්නට පුළුවන්. අපි කියනවා ඒරිත්මියා තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. අපේ බර ඉතා ශීඝ්‍ර ලෙස පහළ යන්නට පුළුවන්. අපිට සාමාන්‍ය වෙලාවට සාමාන්‍ය තත්ත්වයට තේත් අපිට ඇඟට ඉතා අධික ලෙස දාඩිය දාන්නට පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ පහළ වෙනවා. ඒ වගේම අපේ මල පහ කිරීමේ වාර ගාන අඩු වැඩි වන්නට පුළුවන්. ඒ වගේම ඒකේ අනිත් පැත්ත ගත්තොත් තයිරොක්සින් හෝමෝනේ ඇඟේ අඩු වුණොත් අපේ මානසික ඒකාග්‍රතාවයේ අඩු වෙන්නට පුළුවන්. හදවතේ ස්පන්දන වේගය ඕනතරම් අඩු වෙන්නට පුළුවන්. ස්ථූලභාවය වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ පහළ වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ තයිරොක්සින් හෝමෝනය අපේ කලල වර්ධනය සඳහා දරුවාගේ වර්ධනය මවක තුල දරුවා වර්ධනය වෙන අවස්ථාවේදී ඉතා දරුවාගේ මානසික වර්ධනයට මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය හෝමෝනයක්. ඉතින් යම් හේකින් ගැබිනි කාන්තාවකගේ ඇඟේ තයිරොක්සින් හෝමෝනේ අඩු වුණොත් ඒ දරුවාට කලලයට බලපානවා. ඔව්. පස්සේ අහන්න යුතු ප්‍රශ්නයක්. දැන් සාමාන්‍යයෙන් ගැබිනි ගර්භණී මව්වරුන්ගේ මේ තයිරොක්සින් මට්ටම අඛණ්ඩව මැනීමක් කරනවද විශේෂඥ වෛද්‍යතුමනි? ඔව්. ගර්භණී මාතාවක් වෛද්‍යවරයා හමු වෙන්න ගියාම කරන මූලික පරීක්ෂණ වලින් එකක් තමයි තයිරොක්සින් හෝමෝනේට අදාළ පරීක්ෂණයක් කරනවා අපි. ඉන් පසු එහි අසාමාන්‍යතාවයක් නැත්නම් නැවත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් වරක් හෝ දෙවරක් තයිරොක්සින් හෝමෝනය ශරීරය තුළ බලා ගැනීම ඉතා වැදගත්. ඔව්. ඒ වගේම තමයි දැන් දරුවෙක් ඉපදුණු ගමන්මත් ඔය තයිරොක්සින් සම්බන්ධ පරීක්ෂාවක් කරනවා නේද? ඔව්. විශේෂයෙන්ම දරුවාගේ අලුතෝපන් දරුවාගේ තයිරොක්සින් හෝමෝනේ අඩු බවට රෝග ලක්ෂණ තියෙනවා නම් එවැනි අවස්ථා හැම අවස්ථාවකම දරුවාගේ තයිරොක්සින් හෝමෝනේ චෙක් කරනවා පරීක්ෂාවට ලක් කරනවා. ඒ විතරක් නෙමෙයි ගර්භණී අවස්ථාවේ මවගේ තයිරොක්සින් හෝමෝනේ අසාමාන්‍යතාව තිබුණොත් එවැනි අවස්ථාවලදීත් දරුවාගේ තයිරොක්සින් හෝමෝනේ පරීක්ෂා කරලා බැරිම සිද්ධ වෙනවා. ඔව්. දැන් අපි මහාචාර්යතුමන් අපිට පැහැදිලි කළා ඒ කියන්නේ මේ තයිරොක්සින් කියන හෝමෝනය කොයිතරම් වටිනවද අවශ්‍යද කියන කාරණාව. ඒක සිරුරේ පරිවෘත්තීය ක්‍රියා කිරීමේදී තාමත් වැදගත් වෙන වගේම මොළයේ ක්‍රියාකාරීත්වයට හෘදයේ ක්‍රියාකාරීත්වයට වැදගත් වෙන හෝමෝන එකක්. ඒක වැඩි වුණොත් අධික හෘදය මේ මේ ස්පන්දන වේගය වැඩි වෙන්න පුළුවන් දහඩිය දාන්න පුළුවන් ඊට පස්සේ මතකය වගේ දේවල් වලට බලපෑම් ඇති වෙන්න පුළුවන් ඊළඟට ඒක අඩු වුණොත් හෘද ස්පන්දන වේගය අඩු වෙන්න පුළුවන් උදාසීනකම් ඇලිමැලි දුබලකම් ඇඟ මහත් වෙන්න පුළුවන් විශාල වශයෙන් දැන් ඒක වැඩි වුණොත් ඇඟ කෙට්ටු වෙනවා එකපාරට මේ විදිය ලක්ෂණ පේන්න පුළුවන් දැන් අපි සාමාන්‍යයෙන් හිතාගෙන හිටිය මහාචාර්යතුමනි මේ ඔය වායුගෙන් එහෙම නැත්නම් බෙල්ල ඉදිමෙනවා මේ තයිරොක්සින් හෝමෝනේ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් කියලා. ඒ කියන්නේ හැම විටම බෙල්ල ඉදිමුනොත් විතරද මේ රෝග ලක්ෂණ පහළ වෙන්නේ? එහෙම නැත්නම් මේ දෙක අතර වෙනසක් තියෙනවද? ඔව් මේ දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා දිනුෂා. දැන් රෝගියෙකු අපවෙත එනකොට සමහර වෙලාවට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීමක් කිසිම ඉදිමීමක් නැතුව රෝගියා එන්නට පුළුවන්. එවිට එහෙම නැත්නම් තයිරොක්සින් හෝමෝනය ඇඟේ සාමාන්‍ය ප්‍රමාණයට තියෙනවා නමුත් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා තියෙන්නට පුළුවන්. ඔය අවස්ථා දෙකේදීම රෝගීන් පැමිණෙනවා. ඒ තවිදිකින් පැහැදිලි කළොත් රෝගියෙක් අපිට අවිල්ල කියන්න පුළුවන් මගේ බෙල්ල ඉදිමිලා තියෙනවා අපි පරීක්ෂා කරාම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා තියෙනවා. එයින් අදහස් වෙන්නේ නැහැ ඔහුගේ තයිරොක්සින් හෝමෝනය ශරීරයේ අඩු හෝ වැඩි කියලා. ඒක වෙනම කතන්දරයක්. ඒ වගේම සමහර රෝගීන් ඇවිල්ලා කියනවා
මට මගේ බර සෑහෙන අඩු වෙනවා මට හුඟක් බඩගිනි දැනෙනවා මං හුඟක් කනවා ඒත් මගේ බර අඩු වෙනවා මගේ හෘද ස්පන්දනය වැඩියෙන් දැනෙනවා එවැනි වෙලාවක අපි රෝගියා දිහා බලුවම ඔහුගේ තයිරොයිඩ් ග්‍රන්ථි ඉදිමිලා නැති වෙන්නට පුළුවන් නමුත් අපි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහින් මේ රෝග ලක්ෂණ කිව්වම ඌට දැනීමක් තියෙනවා මේ ප්‍රශ්නය තයිරොයිඩ් හෝමෝන් ග්‍රන්ථියට සම්බන්ධ දෙයක් වෙන්නට පුළුවන් කියලා ඔහු පරීක්ෂාවට ලක් කරනවා. ඉතින් එවැනි අවස්ථාවක අපි තයිරොයිඩ් හෝමෝනයන්ගේ තයිරොක්සින් හෝමෝනයන්ගේ චෙක් කරොත් පරීක්ෂා කරොත් ඔහුගේ හොයාගේ තයිරොක්සින් හෝමෝනේ අධික ලෙස වැඩි වෙලා තියෙන්නට පුළුවන්. නමුත් ඔහුගේ තයිරොයිඩ් ග්‍රන්ථි ඉදිමිලා තියෙන්නට අපිට ඉදිමිලා නැති වෙන්නට පුළුවන්. ඒ වගේම රෝගියෙක් ඇවිල්ලා අපිට කියන්න පුළුවන් මගේ මේ බෙල්ල ඉදිමිලා තියෙනවා අපි පරීක්ෂා කරලා බැලුවම තයිරොයිඩ් ග්‍රන්ථි ඉදිමිලා තියෙනවා. නමුත් අපි හෝමෝනේ චෙක් කරොත් හෝමෝනේ සාමාන්‍ය ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම සමහර වෙලාවට තයිරොයිඩ් ග්‍රන්ථිය තයිරොක්සින් ප්‍රමාණයගේ අඩු නම් රෝගියා අපිට ඇවිල්ලා කියනවා සමහර වෙලාවට ඔහුගේ මලබද්ධය ඇති වෙලා තියෙනවා. මානසික ඒකාග්‍රතාවයක් නැහැ සමහර වෙලාවට ඩිප්‍රෙෂන් ගතියක් තියෙනවා පුළුවන්. ඉතින් එවැනි මානසික රෝගී තත්ත්වයක් වුණත් මේ තයිරොක්සින් හෝමෝනේ අසාමාන්‍ය සා නිසා ඇතිවන්නට පුළුවන්. අමතක වීම වගේ දේවල් වෙනවා. අමතක වීමත් වෙන්නට පුළුවන් ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඉතින් එවැනි මානසික ගැටලු වුණත් මේ තයිරොක්සින් හෝමෝනේ අසාමාන්‍යතාවය නිසා වෙන්නට පුළුවන්. දැන් මේකත් එක්කම දැන් පොදුවේ අපි සාමාන්‍ය ජනතාව විදිහට අපි හිතන්නේ මේ කියපු ලක්ෂණ කියන්නේ ඇඟ එකපාරට කෙට්ටු වෙනවා නම් ඊට පස්සේ ඔය ටිකක් කෙඩෙත්තු ගතිය අර උදාසීන ගතිය එහෙම තියෙනවා සීනි වලට වෙන්නේ නැති කියලා හිතලත් අපි මේ 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 රෝග ලක්ෂණ නොතකා හරින්න ඉඩ තියනවා නේද විශේෂඥ වෛද්‍යතුමනි? ඉඩ තියෙනවා. දැන් මෙවැනි රෝග ලක්ෂණ ඇත්තටම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුට ඔබ පැවසුවොත් ඔහුට හැකියාව තියෙනවා මේ කුමන හේතුව නිසාද මේක වෙන්නේ කියලා සොයා බලන්න. ඔහු පරීක්ෂා කරයි ඔබව පරීක්ෂා කළා අවශ්‍ය වුණොත් යම් යම් රුධිර පරීක්ෂණ වලට ලක් කරයි එහෙම නැත්නම් ස්කෑන් පරීක්ෂණයකට යොමු කරයි. එවැනි පරීක්ෂණ කිහිපයකින් ඔහුට හරියටම දැනගන්නට පුළුවන් මේ ඔබ කියපු හරියට හරි ඔබ කියපු රෝග ලක්ෂණ දියවැඩියාව පාලනය අඩු වීම නිසා වෙන්නත් පුළුවන්. එම නිසා අතිශයින් වැදගත් ඔබගේ මේ රෝග ලක්ෂණ ඔබ තියාගෙන හංගගෙන ඉන්නේ නැතුව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා මේක කියන එක. මොකද එතකොට පහසු වෙන මේ හඳුනා ගන්නට පුළුවන් වඩා වැදගත් දෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ සියලුම රෝග සියලුම රෝගවලට සියර 100ක් ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. ඔව්. මොකද දැන් දියවැඩියා වගේ රෝගයක් පිළිබඳ පොදු සමාජයේ යම් යම් දැනුම තියෙනවා. ඒ කියන්නේ ගන්නෝනේ බෙහෙත් පෙත්ත මොකද්ද කියන එකත් දන්නවා. එතකොට සමහර උදවිය පෙළඹෙනවා මේ වගේ රෝග ලක්ෂණ කිව්වන් පස්සේ ෆාමසිට ගිහිල්ලා මේ බෙහෙත් පෙත් අරගෙන වැඩේ ෂේප් එකේ ගොඩ දා ගන්නවා කියලා. ඒක නොකළ යුතු දෙයක්. ඒක අනිවාර්යෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි කිසිම රෝගයකට නොකළ යුතු දෙයක්. මොකද මේ හැම බෙහෙතකම අතුරු ආබාධ තිබෙනවා. ඉතින් මේ අතුරු ආබාධ වලින් සමහර විට රෝගියාගේ ජීවිතය රුණා හානි වන්නට පුළුවන්. ඒ නිසා කිසිම අවස්ථාවක ඔබ අපේ මේ උසුසලකට ගිහිල්ලා මට මේ බෙහෙත දෙන්න කියලා ඉල්ලලා පරීක්ෂා මේ භාවිතා නොකළ යුතු දෙයක්. ඔව්. දැන් අපි මේ මීටියෝ ඩොක්ටර් වැඩසටහන වගේ වැඩසටහන් ඔස්සෙත් උත්සාහ ගන්න මේ සෞඛ්‍ය පිළිබඳ දැනුම දීලා රෝග විනිශ්චය කිරීමේ හැකියාව ඔබට ලබා දෙන එක නෙවෙයි. ඒක කරන්න බෑ. ඒක වෛද්‍යවරුන් ඉන්න සුදුසුකම්ලත් අපිට මේ පිළිබඳ දැනුවත් වීම පමණයි කළ හැකිවන්නේ. ඒ දැනුවත් වීමත් තවදුරටත් රෝග වළක්වා ගැනීමට සහ රෝගයක් හැදුනොත් ඒ කලමනාකරණය කරලා ඒක සුව කරන්න වෛද්‍යවරයාට උපදෙස් වෛද්‍යවරයාට තව පහසුවක් වීම සඳහා තමයි ඒ දැනුම ප්‍රයෝජනට ගත යුතු වන්නේ. අපි ඒ කාරණා පිළිබඳව මතක් කරන්න කැමති. ඇත්තට අපි තවත් විශේෂයෙන්ම දැන් මේ රෝග ලක්ෂණ, ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත වෙන රෝග ලක්ෂණ කාන්තාවන්ට විතරද බලපාන්නේ? පිරිමින්ට බලපාන්නේ නැද්ද? පොඩි දරුවන්ට බලපෑමක් නැද්ද? මේ කාරණා පිළිබඳවත් අපි විමසන්න කැමති. ඔව් මං හිතන්නේ හොඳයි අපිට විරාමයක් ලබන්න හොඳ වෙලාව. විරාමයෙන් පස්සේ මහාචාර්ය බවන්ත ගමගේ මහත්මයා සමග අපි නුදුත් බොහෝ දේ කතා කරන්න කැමතියි. අපිට අද මේ මුණ ගැහිලා තිබෙන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාංශයේ මහාචාර්ය බවන්ත ගමගේ මහත්මයා. අපි කතා කරමින් ඉන්නේ මේ තයිරොයිඩ් එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ තයිරොයිඩ් ග්‍රන්ථිය සහ තයිරොක්සීන් අඩු වැඩි වීම නිසා ඇතිවන තත්ත්වයන් පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමා ඉතාම හොඳින් පැහැදිලි කළා. අපිට තේරුම් කරලා දුන්නා තයිරොක්සීන් හෝමෝනේ වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා, අඩු වුණොත් මොකද වෙන්නේ කියලා. මහාචාර්යතුමනි, දැන් තයිරොක්සින් හෝමෝන් එක වැඩි වුණොත් යම් රෝගියෙක්ගේ මොනවද තියෙන ප්‍රතිකාර, කොහොමද ඒක කළමනාකරණය කරන්නේ? ඔව්, ඉතා හොඳ ප්‍රශ්නයක් දිනුෂ. දැන් තයිරොක්සින් හෝමෝනේ වැඩි වුණොත් කොහොමද රෝගේ අඳුනාගන්නේ? මුලින්ම රෝග ලක්ෂණ තියෙනවා,
නමුත් පරීක්ෂණ කිහිපයක් කරනවා විශේෂයෙන් තයිරොක්සින් හෝමෝනය ශරීරයේ පරීක්ෂාවට ලක් කරාම වැඩි කියලා අපිට හඳුනා ගන්න පුළුවන් ඊට අමතරව අපි කරනවා මේ බෙල්ලේ ස්කෑන් පරීක්ෂණයක් ඒ ස්කෑන් පරීක්ෂණයෙන් අපිට බලා ගන්න පුළුවන් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය කොයි ආකාරයටද ස්වරූපයේ තියෙන්නේ කියලා තයිරොයිඩ් ග්‍රන්ථිය සමහර වෙලාවට තයිරොක්සින් හෝමෝනය වැඩි වෙනවා මුළු තයිරොයිඩ් ග්‍රන්ථියම එක හා සමානව ඉදිමෙනවා ඒ සමහරට එළියට පේන්නේ නැති වෙන්න පුළුවන් එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති හැටියට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමෙන්න පුළුවන් දැන් උදාහරණයක් ඇරෙයි මේ රූප රාමුවට යොමු වුණොත් මේ රූප රාමුවේ පැහැදිලිව පේනවා ඔබට මේ තයිරොයිඩ් ග්‍රන්ථිය තමයි මේ ඉදිමිලා තියෙන්නේ මේ රෝගියාගේ ඉතින් ඒ ඒ ඔබට පේනවා මේ ගැටිති ගැටිති හැටියට ගෙඩි හැටියට මේ ග්‍රන්ථිය ඉදිමිලා තිබෙනවා අර මේ සුලබව කියන්නේ වායු ගෙඩි කියලා වායු ගෙඩි කියන ඔව් වායු ගෙඩි කියන தත්ත්වේ ඉතින් මෙවැනි අවස්ථාවකදී තයිරොක්සින් හෝමෝනය වැඩියෙන් හැදෙන්නට පුළුවන් සමහර වෙලාවට තයිරොක්සින් හෝමෝනය සාමාන්‍ය ගානට තියෙන්නත් පුළුවන් නමුත් ඉතින් මා කිව්වේ ග්‍රන්ථිය එක හා සමානව ඉදිමෙන්න පුළුවන් එහෙම නැත්නම් ගැටිති හැටියට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා තයිරොක්සින් හෝමෝනය වැඩියෙන් හැදෙන්නට පුළුවන් එහෙම නැතුව සමහර අවස්ථාවලදී තයිරොයිඩ් හෝමෝනේ එක පැත්තක සුළු ගැටිත්තක් වගේ තියෙනລະ පුළුවන් උදාහරණයක් ඇරෙයි මේ රූප රාමුවට ඔබ යමු උනොත් මේකේ පේනවා මේ මුළු ග්‍රන්ථියම නෙමෙයි ග්‍රන්ථියේ මේ එක පැත්තක් මේ රෝගියෙක් නම් දකුණු පැත්තේ ග්‍රන්ථිය ඉදිමිලා තියෙනවා ඉතින් මෙවැනි අවස්ථාවකදී හෝමෝනය වැඩියෙන් හැදෙන්නට පුළුවන් ඉතින් එම එවැනි ආකාරයට අපි ස්කෑන් පරීක්ෂණයකින් නිගමනය කරොත් මේ හේතුව මේකයි මේ ගැටිත්තක් හෝ ගැටිති කිහිපයක් නිසා තමයි මේ හෝමෝනය වැඩියෙන් හැදෙන්නේ කියලා මුලින්ම අපි කරන්නේ මේ රෝගියාට තයිරොක්සින් හෝමෝනයට ප්‍රතිවිරුද්ධ එහෙම නැත්නම් තයිරොක්සින් හෝමෝනය ඇඟේ හදන එක අඩු කරන බෙහෙත් ලබා දෙනවා ඒ බෙහෙත් ලබා දීමෙන් ප්‍රතිවශයෙන් ගන්න පුළුවන් ඒ බෙහෙත් ලබා දීලා තයිරොක්සින් හෝමෝනය ඇඟේ සාමාන්‍ය තත්ත්වයට පත් කරනවා ඒ පත් කිරීමෙන් පසුව මා කලින් කිව්ව ආකාරයට ගැටිති කිහිපයක් හෝ මෙවැනි ආකාරයට එක ගැටිත්තක්වත් තිබෙනවා නම් අපි ශල්‍ය කර්මයකට රෝගියාව යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ ශල්‍ය කර්මයේ මාර්ගයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන් හෝ ඉදිමිච්ච කොටස කපා ඉවත් කිරීමෙන් රෝගියා යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ එක ප්‍රතිකාර ක්‍රමයක්. ඔව්. සමහර අතුරු ප්‍රශ්නක්. ඒ කියන්නේ දැන් ඔය අපි කියන්නේ මේ තයිරොයිඩ් දෙනවා කියලානේ බෙල්ල විතර දෙන්න පුළුවන්. ඔව්. ඊට වැදගත් ප්‍රශ්නයක්. දැන් තයිරොයිඩ් ග්‍රන්ථිය අපි දරුවා බිහිවෙන්නට පෙර මවගේ කුස තුල දරුවා වර්ධනය වෙද්දී තයිරොයිඩ් ග්‍රන්ථිය හැදෙන්න පටන් ගන්නෙ අපේ මේ දිවේ පිටිපස්සට වන්නට. ඒ දිවේ පිටිපස්සට වන්නට තමයි තයිරොයිඩ් ග්‍රන්ථියේ මූල ආරම්භය. දරුවා වර්ධනය වෙනකොට ඒ දිව හරහා උගුරෙන් පල්ලෙහාට ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් පිහිටන ස්ථානයට තයිරොයිඩ් ග්‍රන්ථිය ගමන් කරනවා. මේ ගමන් කරන මාර්ගයේ ඕනෑම තනක තයිරොයිඩ් ග්‍රන්ථිය මේ ගමන් මාර්ගය නවත්තන්නට පුළුවන්. නවතෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවල තයිරොයිඩ් ග්‍රන්ථිය මේ සාමාන්‍ය තන නොපිටහා වෙනත් තැන්වල පිහිටන්නට පුළුවන් අර ගමන් මාර්ගයේ. අපි ඒකට කියන එක්ටොපික් තයිරොයිඩ් ග්ලෑන්ඩ්ස් කියලා. ඉතින් එවැනි තැන්වලත් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටන්නට පුළුවන්. නමුත් ඒක ඉතාමත් කලාතුරකින් දකින්නට ලැබෙන අවස්ථාවක්. හොඳයි. අපි කතා කරමු හිටියේ තයිරොක්සින් හෝමෝන එක වැඩි වුණොත් කොහොමද ඒකට කරන ප්‍රතිකාර කියලා නේ. ඒක අර ඖෂධ වලින් සහ සමාහලවට ශල්‍ය කර්මයකින් මේක පාලනය කරන්න වෙනවා. දැන් තයිරොක්සින් හෝමෝනේ අඩු වෙන තත්වයකදී මොන වගේ ප්‍රතිකාරද කරන්නේ? ඔව්. තයිරොක්සින් හෝමෝනේ අඩු වුණොත් එවැනි අවස්ථාවක අපි තයිරොක්සින් හෝමෝනේ රෝගියාට පිටින් ලබා දෙනවා. ඉතින් තයිරොක්සින් හෝමෝනේ මා කලින් කිව්වා වගේ ශරීර අත්‍යවශ්‍ය හෝමෝනයක්. ඒ නිසා අනිවාර්යෙන් නියමිත මාත්‍රාවට නියමිත ප්‍රමාණයට තයිරොක්සින් හෝමෝනේ රෝගියාට පිටින් ලබා දීලා ඇඟේ සාමාන්‍ය ප්‍රමාණයට තයිරොක්සින් හෝමෝනේ ළඟා කරගත යුතු වෙනවා. මේක එතකොට මුළු ජීවිත කාලෙම මේ බෙහෙත් ගන්න ඕනේ. හුඟක් වෙලාවට තයිරොක්සින් හෝමෝනේ ඇඟේ අඩු නම් පිටින් ලබා දුන්නොත් මුළු ජීවිත කාලෙම ඒ මාත්‍රාව යම් යම් අඩු වැඩි වීම වෙන්නට පුළුවන්. ජීවිත කාලෙම ලබා ගන්නට වෙනවා. උදාහරණයක් ඇරෙයි දැන් අපි කාන්තාවකට දරු ප්‍රසූතියට පෙර සිටම තයිරොක්සින් හෝමෝනය ලබා දෙනවා නම් අපි වඩා සැලකිලිමත් වෙන්න ඕනේ දරුවෙක් ගර්භණී අවස්ථාවේදී ඒ කාන්තාවගේ හෝමෝන ප්‍රමාණය අපි පිටින් ලබා දෙන හෝමෝන ප්‍රමාණය වැඩි කරන්නට වෙන්නට පුළුවන්. ඉතින් එවැනි අවස්ථාව ඉතාමත් සුපරීක්ෂාකාරීව රෝගියා පරීක්ෂා කරලා තයිරොක්සින් හෝමෝනේ ප්‍රමාණය අඩු වැඩි කරන්නට සිද්ධ වෙනවා පිටින් ගන්න. ඔව්. සාමාන්‍ය සමාජයේ අදහස් තියෙනවා මේ අයිඩීන් මිශ්‍රිත ලුණු කෑවම තයිරොයිඩ් එන්නේ නැහැ. ඊට පස්සේ ගෝවා වගේ දේවල් කෑවම වැඩිපුරේ ඒ කියන්නේ මේ තයිරොයිඩ් එන්න පුළුවන්.
කෑමවල බලපෑම වුණාගේ ද මහාචාර්යතුමනි ඔව් මීට දශක කිහිපයකට පෙර ලංකාවේ තයිරොයිඩ් හෝමෝන තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉතා විශාල ලෙස හැදිච්ච තයිරොයිඩ් ග්‍රන්ථිය අපි දකින ලබුව කිව්වා වායු කිඩි කියලා ඔව් එවැනි අවස්ථාවලදී ඒකට හේතුව හැටියට හොයාගත්ත මේ අයඩින් අපි ආහාරයට ගන්න ආහාරවල අයඩින් ඌනතාවය නිසා මේ ගලගණ්ඩේ එහෙම නැත්නම් මේ වායු කිඩි ඇති වෙනවා කියලා. එම නිසා දීප ව්‍යාප්තව මේ අපි ආහාරයට ගන්න ලුණු වලට අයඩින් මිශ්‍ර කරලා භාවිතයට ගැනීමත් සමග මේ අයඩින් ඌනතාවය නිසා ඇති වෙන ගලගණ්ඩ අවස්ථා අවම මට්ටමක තමයි දැන් ශ්‍රී ලංකාව තුළ තියෙන්නේ. නමුත් දැන් දැන් අපි දකිනවා මේ අයඩින් අපි ගන්න ප්‍රමාණය වැඩිද වැඩි තත්වයක් තියනවාද මේ ලුණු වලට දාන අයඩින් ප්‍රමාණය ප්‍රමාණය නියමිත ප්‍රමිතියට නැතිවීම නිසා හෝ අයඩින් නිසා මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආසාදන ඇති වෙන අවස්ථා අපි බහුලව දකින්න ලැබෙනවා. ඔබ අහපු අනික් ප්‍රශ්නේ තමයි මේ ගෝවා වගේ ආහාර ගත්තොත් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය අසාමාන්‍යතා ඇති වෙනවද කියලා. එය තයිරොයිඩ් ග්‍රන්ථි අසාමාන්‍යතාවලට හේතුවක් හැටියට හොයාගෙන තිබුණත් එහෙම වෙන්න නම් අපි දවසකට ගෝව ගෝණියක්වත් කන්නවා. ඉතින් එහෙම අවස්ථාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මා එය එතරම් වැදගත් කොට සලකන්නේ ආහාර වලින් ගෝව වගේ ආහාර ආහාර ගැනීම නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය අසාමාන්‍යතාව වෙනවා කියලා කිව්වොත් ඒක ඇත්තටම එච්චර සැලකිය යුතු දෙයක් නෙවෙයි. ඔව්. ඒතර මේ තයිරොක්සින් හෝමෝනේ අඩු හරි වැඩි අය ගන්න ඕනේ ආහාර විශේෂ ඒවා තියෙනවද? अवश्य මේ අපි ගාව තියෙන මේ මත මේවා තමයි මහාචාර්යතුමා වගේ දැනුවත් කෙනෙක් ආවන් පස්සේ නිවැරදි කරගන්න අවස්ථාව ලැබෙන එක උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. අනිත් එක තමයි දැන් මේක මේ ගැහැණු දරුවන්ට කාන්තාවන්ට විතරක් වැළඳෙන තත්ත්වයක්ද රෝගයක්ද මේක? ඔව්. නෑ ඒක වැරදි මතයක්. නමුත් බහුතරයක් තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න ඇති වෙන්නේ කාන්තාවන්ට. නමුත් අපි දකිනවා මේ ඔබ මේ ඊගාව රූප රාමුවට යොමු වුණොත් මේ තියෙන්නේ පිරිමි පුද්ගලයෙක්ගේ තයිරොයිඩ් ග්‍රන්ථි ඉදීමේ අවස්ථාවක්. ඉතින් එවැනි පිරිමින්ට සහ කාන්තාවන්ට කියලා වෙනසක් නැහැ. නමුත් බහුතරයක් වැළඳෙන්නේ කාන්තාවන්ට තමයි. පිරිමින්ට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමුනොත් ඔහුට පිළිකාමය තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව වැඩි ගතියක් තියෙනවා. ඉතින් අපි වඩා සැලකිලිමත් විය යුතුයි. අපි මේ ගැන ඉදිරියට කතා කරමු. නමුත් මේ ස්ත්‍රී පුරුෂ පක්ෂයේ ભેදයෙන් තොරව තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. එපමණක් නෙවෙයි කුඩා දරුවන්ටත් තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතාවය ඇති වෙනවා. ඔවුන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදීමෙන්න පුළුවන්. ඔවුන්ගේ ඇඟේ තයිරොක්සින් හෝමෝනේ වැඩි වෙන්නට පුළුවන්. අඩු වෙන්නට පුළුවන්. මේ දෙක සියලුම රෝගී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඔව්. දැන් දරුවන්ගේ හැම විටම මේ බෙල්ල ඉදීමෙන්නේ නැතුව ওই රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඒක කොහොමද අඳුරගන්නේ? ඔව් ඒත් මා කලින් කිව්වා වගේ රෝග ලක්ෂණ වලින් අපි සැක කරනවා, පරීක්ෂා කරලා බලනවා. විශේෂයෙන් දරුවන්ගේ මා කිව්වේ තයිරොයිඩ් ග්‍රන්ථිය සාමාන්‍ය තැන නොපීටහා සමහරවිට දිවේ පිටිපස්සට වෙන්නට තයිරොයිඩ් ග්‍රන්ථිය අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා තියෙන පුළුවන්. ඉතින් දරුවන්ගේ පරීක්ෂා ස්කෑන් පරීක්ෂණ මගින් සහ ලේ පරීක්ෂා මගින් රෝගය හඳුනා ගන්නට පුළුවන්. ඔව් දැන් දරුවෝන්ට මේ වගේ රෝග ලක්ෂණ කියන්න අමාරුනේ මහාචාර්යතුමනි. එතකොට සාමාන්‍යයෙන් කොහොමද දරුවන්ගේ පේන්න පටන් ගන්න මේ ලක්ෂණ? ඉතා කුඩා දරුවන්ට පැහැදිලි රෝග ලක්ෂණ කියන්න බෑ. ඔවුන්ගේ ඔවුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් අධික ලෙස ස්ථූල භාවයෙන් පෙනෙනවා. ඔවුන්ගේ ඔවුන් නිතරම අකර්මණ්‍ය ලෙස සිටිනවා. ඔවුන් මලබද්ධයෙන් පෙනෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ තයිරොක්සින් හෝමෝන අනිවාර්යෙන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම ඔවුන් ඉතා අම්මලාවිල කියන කොච්චර කෑම ගත්තත් මේ ළමයා කෙට්ටු වෙනවා. හරියට දාඩි දානවා. සමහර වෙලාවට අත වේවුලන තත්ත්වයක් ඇති වෙන පුළුවන්. වැඩිහිටියන්ගෙත් දේ වෙනවා. එවැනි අවස්ථාවලදී අපි තයිරොක්සින් හෝමෝන චෙක් කරාම එවැනි පරීක්ෂා කරාම එම රෝගී තත්ත්වයන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. තප්පර 30කට උත්තර දෙන්න පුළුවන් නම් මේක ආරයට යන්න පුළුවන්ද? ඔව් ආරයට යන්න පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදීමීම ආරයට යන්න පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා තත්ත්වයන් සමහර පිළිකා තත්ත්වයන් තියෙනවා ඒ වාරයට යන්න පුළුවන්. හොඳයි. අපි ඒ ගැන විස්තර ඇතිව කතා කරමු මේ විරාමෙන් පස්සේ. අද අපි මේ මුණගැහිලා ඉන්න මහාචාර්ය භවන්ත ගමගේ මහත්මයා
දොස්තර මහත්තයරලගේ ගුරුවරයෙක්. ඒ කියන්නේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍යංශයේ මහාචාර්යවරයෙක් වෙන නිසා ඒ වගේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඉතාම වටිනා මේ ලැබිච්ච අවස්ථාව අපිට විශේෂඥ වෛද්‍යතුමනි දැන් ඔබතුමා කලින් වතාවේ පැහැදිලි කළා මේ 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 එක් තයිරොයිඩ් තත්ත්වය සමහරට තියෙන්න පුළුවන් පිරිමි අයගේ පිරිමි අය මේක හිතන්නේ තමන්ට තියෙයි කියලා යම් විදියකින් මේක එච්චර ගණන් ගන්න නැතුව හිතියොත් කොතනින් කෙලවර වෙයිද ඔව් ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කිහිපයක් ඇතිවන්න පුළුවන් අපි වැඩත්ම ඒ තමයි එකක් මෙවැනි ඉදීමීම් පිළිකා තත්ත්වයන් හැටියට ඇතිවන්නට පුළුවන් එතකොට අපි ඒක ඉදිරියට කතා කරමු ඒක තමයි වඩාත්ම භයානක තත්ත්වය අනික් එක තමයි දැන් මම මේ රූපරාමුවට ඔබ නැවතත් යොමු කරනවා මේ රූපරාමුවේ ඔබට පේනවා මේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා තියෙන්නේ අපේ ගෙල ප්‍රදේශයේ ගෙල ප්‍රදේශයේ තියෙන අනික් ඉන්ද්‍රියන් සහ අවයව තමයි මේ අපි හුස්ම ගන්න අපේ හුස්ම ටික පෙනහැල්ල දක්වා ගෙන යන අපි කියනවා මේ ශ්වාස නාලය ඉදිරියෙන් සහ දෙපැත්තෙන් තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා තියෙන්නේ ඊට අමතරව අපි කතා කරන අපේ හඬ පිටටෙන් අපි කියනවා මේ වොයිස් බොක්ස් එක එහෙම නැත්නම් ස්වර තන්ත්‍ර පිටලා තියෙන්නේ තේ ආශ්‍රිතව. ඒ ස්වර තන්ත්‍ර වලට යන ස්නායු තියෙන්නේ මේ තයිරොයිඩ් ග්‍රන්ථියට ඉතාමත්ම ආසන්නව. ඉතින් මේ ග්‍රන්ථිය මා කලින් පෙන්වූ ආකාරයට හුඟක් ලොකුවට වර්ධනය වුණොත් වෙන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි මේ ශ්වාස නාලය මේ අපේ ශරීරයේ මැද්දට වෙන්න ගෙලේ මැද්ද හරි මැද පිටලා තියෙන ශ්වාස නාලයේ පැත්තකට තල්ලු වෙන්නට පුළුවන්. දකුණු පැත්ත හුඟක් විශාල වුණොත් ඒ දකුණු පැත්තේ ඇතුළත් වෙන තෙරපුව නිසා ශ්වාස නාලයේ වම් පැත්තට තල්ලු වෙන්නට පුළුවන්. එපමණක් නෙමෙයි මේ ආශ්‍රිතව ප්‍රධාන ලේ නහර අපේ හදවතේ ඉඳලා මොළයට ලේ යන ලේ නහර පිටලා තියෙනවා. ඒ ලේ නහර තෙරපුම් වලට ලක් වෙන්නට පුළුවන්. පිළිකාමේ තත්ත්වයක් ඇති වුණොත් මේ ස්වර තන්ත්‍ර වලට යන ස්නායු වලට මේ පිළිකාව පැතිරිලා අපේ කටහඬ වෙනස් වීමේ සහ කටහඬ සමහරක් නැති වෙන තත්ත්වයට ඇතිවන්නට පුළුවන්. ඉතින් මෙවැනි භයානක සංකූලතා ඇතිවන්නට පුළුවන්. ඉතින් ඔබට මෙවැනි රෝගී තත්ත්වයක් තිබෙනවා ඔබ වහාම කළ යුතු දේ වන්නේ සුසු සම්ලක් වෛද්‍යවරයෙක් හමු වෙන එකයි. මොකද ඔහු තීරණය කරනවා ඔහු ඇය මෙයට කරන්න ඕනේ සුසුම ප්‍රතිකාරය කුමක්ද කියලා. ඔව්. ඒ කියන්නේ අර කියපු රෝග ලක්ෂණ අපි විශේෂඥ වෛද්‍යතුමා මුලින්ම සඳහන් කරානේ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තයිරොක්සින් හෝමෝනය වැඩි වුණාම මොකද වෙන්නේ? අඩු වුණාම දැනෙන්න පුළුවන් විදිය කියලා. ඒ නිසා ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. එහෙම නොවුනොත් ඒක කෙලවර වෙන තැන ටිකක් භයානක වෙන්න පුළුවන්. එතකොට මේ පිළිකා තත්ත්වය කියන්නේ ඕකේ එක එක අන්තයක්. ඔව් එක අන්තයක් පිළිකා තත්ත්වය දැන් අපි තයිරොයිඩ් ග්‍රන්ථි දිමිච්ච ලෙඩ්ඩු 100ක් පරීක්ෂා කරොත් 100ට 5කට වඩා අඩු ප්‍රතිශතයක් තමයි පිළිකා තත්ත්වයන් තියෙන්නේ 95%ක්ම පිළිකා තත්ත්වයන් නොවේ ඉතින් එතකොට ඔබ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ මේ මගේ තයිරොයිඩ් ග්‍රන්ථි දිමිලා තියෙන්නේ මට පිළිකාවක් කියලා ඔව් ඉතින් ඒ නිසාම වැදගත් ඔබ සුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙන එක ඔහු තමයි නිර්ණය කරන්නේ මේ කුමක්ද හේතුව කියලා ඔව් ඒ කියන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් කියන එකෙන් අදහස් වෙන්නේ දැන් සාමාන්‍ය ක්‍රමයකට ඒ කියන්නේ OPD එකට ගිහිල්ලා පෙන්වන එකද නැත්නම් කායික රෝග විශේෂඥෙක් ගාවටද ඔව් නෑ ඔබට පරීක්ෂණයක් ඔබට ප්‍රශ්නයක් තියෙනවා ඔබ පෞලේ වෛද්‍යවරයා හමු වෙන්න පුළුවන් පෞලේ වෛද්‍යවරයා තීරණය කරයි මේක ඔහුට ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක්ද එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කළ යුතු තත්ත්වයක්ද එහෙම නැත්නම් ඔබ අපේ බාහිර රෝගී අංශයට ගිහින් වෛද්‍යවරයෙකුට පෙන්වුවොත් ඔහු තීරණය කරයි ඔබ ශල්‍ය වෛද්‍ය සහායනයකට යොමු කළ යුතුද එහෙම නැත්නම් තව පරීක්ෂා වලට ලක් කළ යුතුද කියලා වැදගත් වෙන්නේ ඔබ සුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වෙන එක තමයි. ඔව්. මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකා වර්ග තියෙනවද විශේෂඥ වෛද්‍යතුමනි? ඔව්. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකා වලට අපි යොමු වුණොත් පිළිකා වර්ග කිහිපයක් තියෙනවා. ඒ පිළිකාවක් කොහොමද අපි අඳුනගන්නේ කියන එක වැදගත්. අඳුනගන්නේ තයිරොයිඩ් ග්‍රන්ථි ඉදීමක් තියෙන්නට පුළුවන්. මම කලින් කිව්වා වගේ හෝමෝන තත්ත්වය ඇත්තටම සාමාන්‍ය තත්ත්වයේ තමයි තියෙන්නේ හුඟක් වෙලාවට. රෝගියා අපිට අදහස් ඇහුවොත් අපි රෝග ඉතිහාසය අහනකොට හුඟක් වෙලාවට කියන දෙයක් තමයි මගේ මේ ග්‍රන්ථිය ඉදීමෙන්න ගත්තා. එහෙම නැත්නම් කාලයක් ඉදීමිලා තිබුණා මෑතක ඉඳන් මේක ඉක්මනට වර්ධනය වෙන්න ගත්තා. සයිස් එකෙන් හුඟක් ලොකු වුණා. එහෙම නැත්තම් මම මේක ළඟදි තමයි දැක්කේ ඒ සුළු කාලයක් ඇතුළත ඉක්මනට වර්ධනය වුණා. මගේ මේ කටහඬ දැන් ඉස්සර වගේ නෙමෙයි නිකන් බැරෙන්ඩි ස්වභාවයක් ගන්නවා. එවැනි රෝග ලක්ෂණ අපි කියනවා ඇලාමින් සයින්ස්. වෛද්‍යවරයෙකුට ඔබ එවැනි රෝග ලක්ෂණ ඔබට තිබෙනවා නම්
ඔබ වහාම කල් යවන්නේ නැතුවම වෛද්‍යවරේ කමු යුතුමයි. එවිට නැවත නැවත මා කැමතිව දැනගෙන ඉන්නේ කටහඬ උගුර බැරන්ඩ් වුණා වගේ වෙන්න පුළුවන්. ඊපස්සේ අර අර මේ මේ නිකන් බෙල්ල ඉදිමිලත වෙච්ච එක ඒක ශීඝ්‍රවර්ධනයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඉතා කෙටි කාලයක් තුල ග්‍රන්ථිය වර්ධනය වෙන්න පුළුවන්. ඔව් ග්‍රන්ථිය ඉස්සෙල්ලා තියනවාද කියලා දැනන් හිටියේ නැහැ. නමුත් මාසයක් දෙකක් ඇතුළත ඉතාමත් වේගෙන් ග්‍රන්ථිය ඉදිමෙන්න ගන්නවා. එවැනි අවස්ථාවලදී ඔබ අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හමු යුතුයි. ඔහු කරන දෙයක් තමයි ඒතකොට ඒ වෛද්‍යවරයා ඔබගේ ස්කෑන් පරීක්ෂණයට ලක් කරනවා. ඊට අමතරව ඔබේ හෝමෝනීය තයිරොක්සින් හෝමෝනීය ප්‍රමාණය මන බලනවා. ඊට අමතරව ඒ ස්කෑන් පරීක්ෂණේ අනුව ස්කෑන් පරීක්ෂණයෙන් අපිට කියන්න පුළුවන් මේ ග්‍රන්ථිය ඉදීමීමේ මේ ගැටිති සාමාන්‍ය ගැටිතිද එහෙම නැත්නම් පිළිකාවක ලක්ෂණ තියනවාද කියලා. එවැනි පිළිකාවක ලක්ෂණ තිබෙන ගැටිති මේ ස්කෑන් පරීක්ෂණයෙන් හඳුනාගත්තොත් ඒ ගැටිත්ත ඉලක්ක කරගෙන නීඩල් ටෙස්ට් එකක් අපි කියනවා මේ ෆයින් නීඩල් ඇස්පිරේෂන් සයිටොලොජි කියලා FNAC කියලා. එවැනි පොඩි ඉන්දිකටුවකින් සෛල වර්ග කීපයක් අරගෙන බලලා පරීක්ෂා කරලා බලලා වෛද්‍යවරයාට තීරණය කරන්න පුළුවන් මේක පිළිකා ස්වභාවයක්ද නැද්ද කියලා. පිළිකාවක ඊගාව අවස්ථාව තමයි මේ පිළිකාව ග්‍රන්ථියට විතරක් සීමා වෙන්නේ නැහැ. මේක පිළිකාව පැතිරෙන්න පුළුවන් වෙන වෙන ස්ථානවලට. ඔව්. දැන් ඔබතුමා කලින් පෙන්න ප්‍රූපරාමයේදී අපි දැක්කනේ මේ මේ ස්ලයිඩ් එකේදී අපි දැක්කනේ දැන් මේ ස්වර තන්ත්‍ර තියෙනවා. ඊට පස්සේ ශ්වාසනාලය තියෙනවා. ඒවට පැතිරෙන්න පුළුවන්. ඔව්. විශේෂයෙන් මේ මා ඔබ කලින් කිව්වා වගේ මේ පිළිකා වර්ග කිහිපයක් තියෙනවානේ. මේකෙන් සමහර පිළිකා තියෙනවා මුලින්ම පැතිරෙනවා වසා ගැටිතිවලට. එතකොට අපි කියනවා කුද්දටි කියලා. එතකොට සමහර රෝගීන් අපිට පැමිණෙනවා උන්ගේ ග්‍රන්ථියත් ඉදිමිලා වසා ගැටිතිත් තියෙනවා බෙල්ලේ. එතකොට සමහර පිළිකා වර්ග තියෙනවා වසා ගැටිතිවලට වැඩිය අස්තිවලට යන්නේ. සමහර රෝගීන් එනවා අස්තිවල විශේෂයෙන්ම මේ අපේ හිස් කබලේ ගැටිති හැටියට. එහෙම නැත්නම් ඒව ඒ කියන්නේ ඒව එළියට බාහිරින් හඳුනා ගන්න පුළුවන්. බාහිරින් හඳුනා ගන්න පුළුවන්. සමහර රෝගියා ඒක හඳුනා ගන්න නැති වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් පරීක්ෂාවට ලක් කරොත් හඳුනා ගන්න පුළුවන්. සමහර රෝගීන් එනවා මේ අපේ කශේරුකාවල අස්ති බිඳීම් වලින්. එතකොටත් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය වෙන්න පුළුවන් මේ මූලික පිළිකාව පිළිකාවේ මූලික තැන. ඉතින් එවැනි ඒ පිළිකා වර්ගය අනුව පැතිරෙන ස්වභාවය වෙනස්. ඉතින් ඒ සියල්ල පරීක්ෂා කරලා බට භාජනය කරලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ ඒ රෝගියාට කුමන ආකාරයේ ප්‍රතිකාරයක්ද කරන්න කියලා. ඔව්. දැන් කෙනෙක්ට හිතනවා සමහරු කියනවා මේ මාට සෑහෙන දිග කාලයක් තිස්සේ මේ මේ සෙංගෙඩි වගේ තියෙනවා, ගැටගැට වගේ අහුවෙනවා. ඉතින් ඒකමයි මේ දවසක් දෙකක් සතියක් දෙන්නේ දීර්ඝ කාලයක් තිබුණොත් ඒක එහෙම අවදානමක් විය හැකිද? සෙංගෙඩි කියන එක වෙනම රෝගී තත්ත්වයක් අදිනුෂ. ඒ එවැනි තත්ත්වයක් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධයක් නැහැ. නමුත් වසා ගැටිති ඔබ කියන්නේ වසා ගැටිතිත් මේ බෙල්ලේ දෙපැත්තේ තමයි බහුලව අපිට දකින්න ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ බෙල්ලේ පිටිපසට වෙන්නට වෛද්‍යවරයෙක් පරීක්ෂාවකට ලක් කරොත් වෛද්‍යවරයාට පහසු වීම කියන්න පුළුවන් මේ වසා ගැටිතිද එහෙම නැත්නම් සෙංගෙඩිද. ඔව්. ඉතින් එබ වසා ගැටිති හම්බුනොත් අපි කරන්නේ වසා ගැටිතිනොත් අර ස්කෑන් පරීක්ෂණයෙන් හඳුනාගෙන පොඩි ඉන්දිකටු පරීක්ෂාවක් කරලා අපි බලනවා මේ තයිරොයිඩ් ග්‍රන්ථියේම පිළිකාවක් මේ වසා ගැටිතිවල තියෙන්නේ කියලා. ඒ අනුව අපි ප්‍රතිකාර වලට යොමු කරනවා. ඔව්. මොකද පොදු පොදු කාරණාව සාමාන්‍යයෙන් මේ මේ ඔය වසා ගැටිති සහ සෙංගෙඩි කියලා සාමාන්‍ය ව්‍යවහාරදී අඳුර ගන්න දන්නේ නැති නිසා සමහරු අර විදිහටම කියන්න තියෙනවා. වඩා වැදගත්ම දේ මෙහිදී මා විශේෂයෙන්ම අවධාරණය කළ යුතු දේ තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා අපි මුලින් හඳුනා ගත්තොත් 100%ක්ම සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. මේ පිළිබඳ කිසිම වාදයක් නැහැ. ඉතින් ඒ නිසා වඩා වැදගත් වෙන්නේ අනිවාර්යෙන් පිළිකා ස්වභාවයක් අඳුනාගත්තොත් ඔබ ශල්‍යකර්මයකට භාජනය කළ යුතු වෙනවා. ශල්‍යකර්මයේදී කරන්නේ මුළු තයිරොයිඩ් ග්‍රන්ථියම ශල්‍යකර්මයක් මාර්ගයෙන් ඉවත් කරන එක. දැන් මම මේ එක රූප රාමුවකට යොමු වුණොත් ඔබට පෙන්වන්න පුළුවන් මේ මේ පේන්නේ සමහරට පොඩ්ඩක් බලන්න අපහසු වෙන්නත් පුළුවන් මේ පේන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියක් ඉදිමිච්ච තයිරොයිඩ් ග්‍රන්ථියක විශාල වශයෙන් ඉදිමිච්ච තයිරොයිඩ් ග්‍රන්ථියක් ශල්‍යකර්මයෙන් ඉවත් කරන අවස්ථාවක්. ඔව්. දැන් මේකේ අර තද රතු පාටින් තියෙනවනේ. ඔව්. ඒ කොටස මොකද්ද විශේෂයෙන්ම? නෑ මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ දකුණු පැත්ත, මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ වම් පැත්ත, මේ ඒ දෙක සම්බන්ධ කරන අවස්ථාව. මෙතනින් පේන්නේ මේ ශ්වාසනාලය. ඉතින් මේ මේ ග්‍රන්ථිය ඇත්තටම කියනවා නම් මේ පිළිකාමයේ ස්වභාවයක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් අපි අර මං කලින් රූප රාමුවේ දැක්කා වගේ මේ මේ රෝගියාගේ වගේ ඉදීමීමක්. ඉතින් මේ මේකේ සමහර තැන්
තියෙන්න පුළුවන් අපි මේ අන්වීක්ෂයෙන් පරික්ෂා කරනකොට සමහර තැන් කලාතුරකින් පිළිකාවක මූලික අවස්ථා හඳුනා ගන්නට පුළුවන්. නමුත් මෙවැනි රෝගීන්ට පිළිකාවට වගේ නෙමෙයි මෙවැනි රෝගීන්ගේ එන රෝග ලක්ෂණ අපි කියනවා කම්ප්‍රෙසිව් සිම්ප්ටම්ස්. අර ශ්වාසන ආලය පැත්තකට තදවීම නිසා එහෙම නැත්නම් මේ ලේනහර තදවීම නිසා තමයි උන්ට රෝග ලක්ෂණ එන්නේ. පිළිකා රෝගීන්ගේ රෝග ලක්ෂණ එන්නේ මා කිව්වා වගේ මේ පිළිකාව පැතිරීම නිසා. ඔව්. ඒ කොයි වගේද කියලා අපිට මේ විරාමෙන් පස්සේ උනන් චාරූප සහිතවම දැනගන්නට පුළුවන්. අපි විරාමයක් ලබමු. අපි අද මහාචාර්ය බවන්ත කමගේ මහතා සමගය ගත කරන්නේ. මහාචාර්යතුමනි, දැන් මේ මේ ග්‍රන්ථියේ තිබුණොත් යම් පිළිකාවක් කොහොමද ඒක ඉවත් කරන්නේ ශල්‍ය කර්මයක් මගින්? ඔව්. ශල්‍ය කර් ග්‍රන්ථියේ පිළිකාව වම් පැත්තේ වෙන්නට පුළුවන්, දකුණු පැත්තේ වෙන්නට පුළුවන්. කොයි අවස්ත කොයි තැනක පිහිටලා තිබ්බත් අපි ශල්‍ය කර්මයකින් මුළු ග්‍රන්ථියම ඉවත් කිරීම සිදු කරනවා. ඒක තමයි මූලික ප්‍රතිකාරය. නමුත් අපි මේ ප්‍රතිකාරය කරන්න ප්‍රථම බලනවා මේ පිළිකාව පැතිරීමකට ලක් වෙලා තියෙනවද කියලා. අපි හිතමු දැන් බහුලවම දකින්න ලැබෙන තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා ස්වභාවය තමයි අපි කියනවා පැපිලරි තයිරොයිඩ් කැන්සර්ස් කියලා. එවැනි පිළිකා තත්ත්වයන් මුලින්ම පැතිරෙන්නේ මා කලින් කිව්වා වගේ වසා ගැටිති වලට. එimhe වසා ගැටිති වලටත් මේ පිළිකාව පැතිරිලා නම් අපි තයිරොයිඩ් ග්‍රන්ථි අයින් කරන එකට අමතරව ඒ අදාළ වසා ගැටිති සියල්ල ඉවත් කරනවා. එසේ ඉවත් කිරීමෙන් පසු අපි ඒ සියලු පටක නැවතත් පරීක්ෂාවට ලක් කරලා මේ අපේ කොයි ස්ටේජ් එකේද මේ ලෙඩේ තියෙන්නේ කියලා හොයා ගන්නවා. මා කලින් කිව්වා වගේ ඉතා හොඳ තත්ත්වය තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා 100ට 95ක්ම 100ක් හොඳ කරන්නට පුළුවන්. ඒක ඉතාම මේ සතුටදායක උත්තරයක්. ඔව්. අපි අන්තිම මිනිත්තු නිසා දැන් ශල්‍ය කර්මය කළාට පස්සේ මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා රෝගීන්ට කොහොමද කරන ප්‍රතිකාරය? ශල්‍ය කර්මයෙන් පසුව රෝගීන් අනිවාර්යෙන් කළ යුතු දෙයක් තමයි තයිරොක්සින් හෝමෝනේ දිගටම පාවිච්චි කරන්න ඕනේ. අපි කියන උදේ හිස් බඩ තයිරොක්සින් හෝමෝනේ නියමිත මාත්‍රාව ගන්න කියලා. ඊට අමතරව අවශ්‍ය වුණොත් රෝගියාට අයඩින් ප්‍රතිකාරයකට අපි යොමු කරනවා. අයඩින් අපි කියන රේඩියෝ ඇක්ටිව් අයඩින් ප්‍රතිකාරය. ඒ අයඩින් ශරීරය තුළට ලබා ගැනීමෙන් කොහේ හරි තැනක පිළිකා සෛල තියෙනවා නම් ඒ සෛල මරා දැමීමක් ඒ අයඩින් වගේ සිදු කරනවා. ඉන් පසු රෝගියා අපි අවුරුදු දෙකක් පහක් අතර කාල සීමාවක් රෝගියාව පරීක්ෂාවට ලක් කරලා බලනවා මේ කැන්සර් එක නැවත එන්න පුළුවන්ද කියලා. නමුත් බහුතරයක්ගේ එය 100%ක්ම සුව කළ හැකි පිළිකාමය තත්ත්වයක් තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඇති වෙන පිළිකා. ඔව්. නොදන්න ගොඩක් දේවල් දැනගත්ත නේද? එහෙමනම් අපි ස්තුති කියන්න ඕනේ කටපුරා මුව පුරා ස්තුති කියන්න ඕනේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාංශයේ මහාචාර්ය බවන්ත ගමගේ මහතාට ඔබතුමා දවසේ පැමිණිය නොදන්න නොහිතපු මාතෘකාවගෙන බොහෝ තුරතුරු කීවා නැවත නැවතත් ඔබතුමාට ස්තුතිය පළ කරනවා අපි යලිත් දවසකදී වුණ ගෙහමු ප්‍රාර්ථනා කරනවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ඔබට ආයුබෝවන්.